ජාත්‍යන්තර තෙත්බිම් එකමුතුවේ පළමුවැනි ආසියානු සහ ඕෂිනියා සබැදි සමුළුවේ සමාප්ති උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. තෙත්බිම් සංරක්ෂණය හා තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි පළමුවරට මෙය සංවිධානය කළේ. තවදුරටත් සමුළුව ඇමතු රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ දකුණු පළාතේ තෙත්බිම් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් සංචාරක ආකර්ෂණීය ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවයි. හෝටන් තැන්නට යාබදව තවත් සංචාරක කලාපයක් ඇති කිරීම සඳහාද අක්කර දහසක් වෙන් කරමින් පරිසර සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට කැපව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළා. රැම්සා සම්මුතියේ නැගෙනහිර ආසියානු කලාපීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ සුසෙන් ඕමාතාද සමුළුව ඇමතුවා. ප්‍රසන්න රණතුංග, අලි සබ්‍රියන් මහතුරුන් ඇතුළු ජනතා නියෝජිතයින් රැසක්ද මෙම අවස්ථාවට සහභාගී වුණා.